නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බෞද්ධ රූපවාහිනී මාධ්‍යාලයේ මගින් ප්‍රචාරය කිරීම මාගධී පාලි භාෂා අධ්‍යයන පාඩම් මාලාවේ 30 වැනි පාඩමයි අද අපි ආරම්භ කරන්නේ. පෙර පාඩම් දෙකේදී වගේම මේ පාඩමේත් අපේ අවධානය යොමුවන්නේ අපි දැනට ඉගෙනගත් සන්ධි පිළිබඳ මතකය ආවර්ජනය කරගනිමින් බහුලව භාවිත කිරීම ගාථා පාඨවල සන්ධිපද අඳුනා ගැනීම කෙරෙහි. ඒ අනුව අද අපි ඉතා ප්‍රසිද්ධ තවත් ගාථාවක් ඉගෙන ගන්නවා. ඒ ගාථාව තමයි අපි නිතරහන ආයුරා රෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනා තී සමිජ්ජතු කියන මේ ගාථාව මහා සංඝයා ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරන කොටයි මේ ගාථාව නිතර ඔබ අහලා තියෙන්නේ. අපි බලමු නිවැරදිව මේ ගාථාව උච්චාරණය කරන්නේ කොහොමද කියලා. මුලින්ම ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. ආයවතාවක්, ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. මෙහි පළමු පදය ආයුරාරෝග්‍ය සම්පත්ති කියන පදයයි. දෙවැනි පදය සග්ග සම්පත්ති මේව, තුන්වැනි පදය ච, හතරවැනි පදය අතෝ, පස්වැනි පදය නිබ්බාන සම්පත්ති, හයවැනි පදය ඉමිනා, හත්වැනි පදය තේ, අටවැනි පදය සමිජ්ජතු. ඒ අනුව මේ ගාථාවේ පද 8ක් ඇති බව දැන් පැහැදිලි. අපි පළමුව මේ පදවල තේරුම සලකා ගනිමු. ඒකම සන්ධිපදත් අඳුනාගන්න අපිට හැකියාව ලැබෙනවා. පළවෙනි පදය ආයුරාරෝග්‍ය සම්පත්ති දිග පදයක්. පාලි භාෂාවේ නිබඳු පද සමාස පද හැටියටයි අඳුන්වන්නේ. අපි ඉදිරියේදී පාලි භාෂාවේ සමාස පිළිබඳව ඉගෙන ගන්නවා. එතෙක් නිබඳු දිග පද සමාස පද හැටියට ඔබ මතකයේ තබා ගන්නට ඕනේ. අපි මේ දිග පදය පද දෙකකට වෙන් කරගත්තොත් පහසුව සඳහා ආයුරාරෝග්‍ය කියන පදය අපිට එක කොටසකට වෙන් කරගන්න පුළුවන්. සම්පත්ති කියන එක තවත් කොටසකට. හැබැයි ඒක ව්‍යාකරණානුකූල බෙදීමක් නෙමෙයි. අවබෝධයේ පහසුව සඳහා අපි කරගන්න බෙදීමක්. පළවෙනි පදය ආයුරාරෝග්‍ය, දෙවෙනි පදය සම්පත්ති. මේ අනුව එහි පළමු කොටසේ ආයුරාරෝග්‍ය කියලා ඒකකයක් තියෙනවා. මේ ඒකකය හැදිලා තියෙන්නේ ආයු කියන පදයයි ආරෝග්‍ය කියන පදයයි එකතු වෙලයි. ආයු ආරෝග්‍ය කියන පද දෙක එකතු වෙලා තමයි ආයුරාරෝග්‍ය කියන මේ පද කොටස හැදිලා තියෙන්නේ ආයුරාරෝග්‍ය සම්පත්ති කියන දිග පදේ. ඒ අනුව අපිට ඉතාම පැහැදිලි ආයුරාරෝග්‍ය කියන
පදය සන්ධි පදයක්. ඒ හැදිලා තියෙන්නේ ආයු කියන පදයයි ආරෝග්‍ය කියන පදයයි එකතු වෙලා. අපි ඒව විශ්ලේෂණය කරගමු පස්සේ. එහෙම නැතිනම් ඒ පද සන්ධි වෙන්නේ කොහොමද කියන එක පසුව සලකා බලමු. දෙවැනි පදය සග්ග සම්පත්ති මේව කියන පදයයි. එයත් ටිකක් දිග පදයක්. මේ පදය තනි පදයක් වුණත් එහි තියෙන කොටස් දෙකක්. පළවෙනි පදය සග්ග සම්පත්ති. සග්ග සම්පත්තිං. දෙවැනි පදය ඒව. සග්ග සම්පත්තිං ඒව කියන පද දෙක එකතු වෙලා තමයි සග්ග සම්පත්ති මේව කියන තනි පදේ හැදිලා තියෙන්නේ. ඒ අනුව සග්ග සම්පත්ති මේව කියන පදයත් සන්ධි පදයක්. ච කියන්නේ නිපාත පදයක්. අතෝ කියන්නේත් නිපාත පදයක්. නිබ්බාන සම්පත්ති කියන්නේ තනි පදයක්. ඉහි සන්ධියක් නැහැ පෙර පදවල වාගේ. ඉමිනා කියන්නේ තනි පදයක්. තේ කියන්නේ තනි පදයක්. සමිජ්ජතු කියන්නේ තනි පදයක්. ඒ තැන්වල සන්ධි පද අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ අනුව මේ ගාථාවේ සන්ධි පද දෙකක් අපි වෙන් කරගත්තා. අපි බලමු අර්ථය සරලව මුලින්ම මේ පද වලින් නැගෙන. ආයුරාරෝග්‍ය කියන පදයේ පද දෙකක් තියෙනවා. ආයු ආරෝග්‍ය කියලා. ආයු කියන්නේ ආයුෂය. ආරෝග්‍ය කියන්නේ රෝග නැති බව, නිරෝග බව. ඒ අනුව ආයුරාරෝග්‍ය කියන්නේ ආයුෂය සහ නිරෝග බව. සම්පත්ති කියන පදේ එකතු වෙලයි මේ පදේ හැදිලා තියෙන්නේ. ඒ අනුව අපි මේ පදය තේරුම් ගන්නේ ආයු සම්පත්තිය සහ ආරෝග්‍ය සම්පත්තිය. ආයුෂයත් ඒ වගේම නිරෝග බවත් සම්පත් දෙකක්. ආයු සම්පත්තිය සහ ආරෝග්‍ය සම්පත්තියත්. තුන් දෙවෙනි පදයේ තියෙනවා සග්ග සම්පත්තින් ඒව. සග්ග සම්පත්ති, සග්ග සම්පත්තියත් ස්වර්ග සම්පත්ති යත්. මේ යත් කියන අල්තයන්නේ තේරුම අපි ගන්න ච කියන නිපාතයෙන්. ඒක පළවෙනි දෙවෙනි පද දෙකටම අපිට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ අනුව ආයුරාරෝග්‍ය සම්පත්තිච. ආයු ආරෝග්‍ය සම්පත්තිත් සග්ග සම්පත්තින් ඒව. සග්ග සම්පත්තියත් අතු ඉන් පසු නිබ්බාන සම්පත්ති නිවන් සම්පත්තියත්. ඉමිනා මේ කළ දෙයින් මෙයින් තේ ඔබට සමිජ්ජතු ඉෂ්ට සිද්ධ වේවා සමෘද්ධිමත් වේවා. මේක තමයි අර්ථය. පින්කම් කරලා ඉවර වෙච්චහම කරන ආශිර්වාදයක් මේ ආශිර්වාදය. කළ පින්කමෙන් ඉමිනා කිව්වේ ඒකයි. ඉමිනා මේ කළ පින්කමෙන් තේ ඔබගේ ආයුරාරෝග්‍ය සම්පත්ති ආයු ආරෝග්‍ය සම්පත්තියත් සග්ග සම්පත්තින් ඒව ච ස්වර්ග සම්පත්තියත් අතෝ ඉන් පසු නිබ්බාන සම්පත්ති නිවන් සම්පත්තියත් සමිජ්ජතු සමෘද්ධිමත් වේවා කියන එකයි. ඔබට මේ සම්පත් තුන ලැබේවා. ඔබේ මේ සම්පත් තුන සමෘද්ධිමත් වේවා කියන එකයි මෙහි අර්ථය. මේ තමයි ඉතා කෙටි සරල අර්ථය මේ ගාථාවේ පදපේලි වලින් ඉදිරිපත් වෙන. අපි දැන් බලමු මේ ගාථාවේ අපි අඳුනාගත්ත සන්ධි පද දෙක කෙබඳු සන්ධිද කියලා. පළවෙනි සන්ධිපදේ ආයුරාරෝග්‍ය. ඒක හැදිලා තියෙන්නේ ආයු කියන පදයයි ආරෝග්‍ය කියන පදයයි එකතු වෙලයි. අපි දැන් බලමු ආයු කියන පදේ අවසන් වෙන්නේ උයන්නින්, ආරෝග්‍ය කියන පදේ පටන් ගන්නේ ආයන්නින්. පළමු පදේ අවසන් වෙන්නේ ඌ කියන ස්වරයෙන්, දෙවෙනි පදේ පටන් ගන්නේ ආ කියන ස්වරයෙන්. දෙකම ස්වර. මුල් පදේ අග ඇති ස්වරයත් අග පදේ මුල ඇති ස්වරයත් අතර සිද්ධ වෙන සන්ධිකාරයය
ස්වර සන්ධි හැටියටයි අපි ඉගෙන ගත්තේ. අපි සන්ධි පදයට යොමු වුණොත් එහෙම ආයු කියන පදයේ මුලින් තියෙනවා, ඊළඟට ආරෝග්‍ය කියන පදයේ දෙවනියට තියෙනවා. හැබැයි ඒ දෙක අතර තියෙනවා මේ අකුර, ර කියන අකුර තියෙනවා. ඒ අකුර අපිට හම්බ වෙන්නේ නේ සන්ධි වෙන්න ඉස්සෙල්ලා තිබිච්ච පද දෙකේ. ආයු කියන පදේ උයන්නෙන් ඉවර වෙන්නේ, ආරෝග්‍ය කියන පදේ ආයන්නෙන් පටන් ගන්නෙ. ඒ පද දෙක අතරට සන්ධි පදේ ඇවිදින් තියෙනවා ර යන්න, ර යන්න. ඒ ර යන්න අමුතුවෙනුයි ඇවිදින් තියෙන්නේ. අමුතුවෙන් ඇවිදින් තියෙනවා. ඒ නිසා මෙතන තමයි මේ පදේ සන්ධිය තියෙන්නේ. සන්ධි වෙන්න ඉස්සෙල්ලා පද දෙකේ නොතිබිච්ච අකුරක් මෙතෙන්ට ඇවිදilla තියෙනවා. එතකොට අපි ඉගෙන ගත්තා සන්ධි වෙන්න පෙර නොතිබුණු අකුරු යම් පදයකට එනවනම් ඒක අමුතුවෙන් අකුරක පැමිණීමක් කියලා. ස්වර සන්ධිවල අපි ඉමඳු අකුරු ගණනාවක් ඉගෙන ගත්තා. යා, ව, මා, ද, න, තා, ර, ල ආදී වශයෙන් අපි අකුරු ගණනාවක් ඉගෙනගෙන තියෙනවා. ඒ අනුව අපිට මෙතන ඉතාම පැහැදිලි අමුතුවෙන් අකුරක් ඇවිදින් ඇති බව. එය සන්ධියක් හැටියටයි අපි තේරුම් ගන්නේ භාෂාව තුළ. එතකොට ආයුරාරෝග්‍ය කියන සන්ධිපදය, ආයු කියන පදයයි ආරෝග්‍ය කියන පදයයි එකට එකතු වෙලා හැදිලා තියෙන බව දැන් පැහැදිලි. අපි අඳුනගත්ත ඊළඟ සන්ධිපදය සග්ග සම්පatti මේව කියන පදයයි. ඒ අපි වෙන් කරගත්ත සග්ග සම්පattin ඒව කියලා. පළවෙනි පදයේ අවසන් වෙන්නේ බිඳුවෙන්, දෙවෙනි පදයේ පටන් ගන්නේ ඒ කියන ස්වරයෙන්. අපි ඉගෙන ගත්තා යම් පදයක් බිඳුවකින් අවසන් වෙලා ඒ පදය ඊළඟට තියෙන පදයත් එක්ක සම්බන්ධ වෙනවා නම් විවිධ ක්‍රමවලින් ඒ අයිති වෙන්නේ බිඳුව පිළිබඳ සන්ධියට. බිඳුව පිළිබඳ සන්ධිය පාලි භාෂාවේ නිග්ගහීත සන්ධී කියන නමිනුයි අඳුන්වන්නේ. ඒ අනුව අපිට පැහැදිලි පළවෙනි පදයේ බිඳුවෙන් අවසන් වෙන නිසා මේ සන්ධි පදයේ පැහැදිලිවම නිග්ගහීත සන්ධි පදයක් කියලා. සන්ධි වෙන පද දෙකෙන් පළවෙනි පදයේ අග බිඳුව තිබුණේ, දෙවෙනි පදයේ මුල ඒ යන්නයි තිබුණේ. සන්ධි පදයට ආපුවාම අපිට පේනවා බිඳුව තිබුණු තැන ඒ යන්න තිබුණු තැන අලුත් අකුරක් පෙනී ඉන්නවා මේ කියලා. අලුත් අකුරක් තියෙනවා මේ කියලා. ඒ අකුර සන්ධිවීමෙන් නිපදිච්ච අකුරක්, නැත්තම් සන්ධි වෙච්ච නිසා හැදිච්ච අකුරක්. ඒක හැදුනේ ස්වරයක් පරව තියෙනකොට ඊට මුලින් තියෙන බිඳුවට අල් මයන්න වීමේ සන්ධි නීතිය මතයි. ස්වරයක් පරව තියෙනවා නම්, ස්වරයක් පිටිපස්සෙන් තියෙනවා නම් ඊට පෙර ඇති බිඳුවට අල් මයන්නක් සිද්ධ වෙනවා, අල් මයන්නක් වෙනවා. ඒ අනුව බිඳුවට අල් මයන්න වෙච්චාම ඒ අල් මයන්නයි පිටිපස තියෙන ඒව කියන පදේ ඒ යන්නයි එකතු වෙලා තමයි මේ කියන අකුර නිර්මාණය වෙන්නේ. ඒක තමයි මේ සන්ධිපදේ අපි අඳුනගන්නේ. ඒ අනුව සග්ග සම්පatti මේව කියන පදයේ මේ අමුතුවෙන් පෙනෙන මේ කියන අකුර සන්ධිවීම නිසා සන්ධිපදයට එකතු වෙච්ච අකුරක්. අපි ඒක අඳුන්වන්නේ බිඳුවට මයන්න ආදේශ වීම කියලයි. ඒ අනුව සග්ග සම්පත්තින් ඒව කියන පද දෙක සග්ග සම්පatti මේව කියලා තනි පදයක් බවට පත් වෙලා තියෙනවා. මේ දෙවැනි සන්ධි පදය අපි අඳුනගත්ත මේ ගාථාව තුල.
දැන් අපි සන්ධිපද දෙක විග්‍රහ කරගත්තා. භාෂාවකට සන්ධිපද අවශ්‍ය වෙන්නේ වෙන්ව තියෙන පද එකට එකතු කරගෙන තනි උච්චාරණයක් ඇති කරගන්නයි. ආයුරාරෝ ආයු ආරෝග්‍ය කියන පද දෙක වෙන්ව තියෙනකොට උච්චාරණයේ මදක් අපහසුයි. ඒ දෙක මැදට රයන්නක් ආවහම උච්චාරණය ලේසියි. ඒ අනුව ආයු ආරෝග්‍ය ආයුරාරෝග්‍ය වුණා. සග්ග සම්පත්තින් ඒව කියන පද දෙක වෙන්ව තියෙනකොට උච්චාරණය අමාරුයි. සග්ග සම්පත්ති මේව කියනකොට උච්චාරණය ලේසි. ඒ වගේම තමයි පාලි භාෂාවේ ගාථා රචනා වෙන්නේ නියමිත ක්‍රමවේදයකට අනුව. අපිට අවශ්‍ය පමණ අපේ උවමනාවේ ස්වරූපයට ගාථා රචනා කරන්න පුළුවන්කමක් නැහැ. ගාථා රචනා වෙන්නේ ඊට අදාළ නියමිත ක්‍රමවේදයට අනුවයි. ගාථා රචනා කිරීම සඳහා පාලීහි ඡන්දස් භාවිත වෙනවා. ඡන්දසක් කියන්නේ එක ගාථාවක එක පේළියක තිබිය යුතු අකුරු ප්‍රමාණය. වෘත කියලා තවත් වර්ගයක් තියෙනවා. වෘතයක් කියන්නේ ඒ පේළියේ අකුරු පිහිටන ආකාරයට. අකුරු වර්ග දෙකක් තියෙනවා, ගුරු අකුරු ලඝු අකුරු කියලා. ඒ ගුරු සහ ලඝු අකුරු පිහිටන ආකාරය ගාථාවල වෘතයේ හැටියට අඳුන්වනවා. ඒ ගාථාවල ඡන්දසට අදාළ අක්ෂර ප්‍රමාණය තීරණය කරගන්න වෙලාවේදී ඒ ගාථාවල වෘතය තීරණය කරගන්න වේලාවේදී අකුරුවල අඩු වැඩිකම් ඇති කරගන්න වෙන්ව තියෙන පද එකට එකතු කරනවා, නැතිනම් සන්ධි කරගන්නවා. සාමාන්‍යයෙන් පාලි භාෂාවේ ඉතා සරල ගාථාවක එක පේළියකට අකුරු 8ක් තියෙන්න ඕනේ. අකුරු කියන ඒවා පාලි භාෂාවේ ගණනය කරන්නේ අපි සිංහල භාෂාවෙන් අකුරු ගණනය කරන ක්‍රමයට නම් නෙවෙයි. පාලි භාෂාවේ අකුරු ගණනය කරන්නේ ගුරු සහ ලඝු කියන අක්ෂර ක්‍රමයේ අනුවයි. ඒවා ඡන්දස් අක්ෂර කියලයි හඳුන්වන්නේ. දැන් අපි උදාහරණයක් අරගෙන බලමු. අපි නමස්කාර කරනකොට නමෝ තස්ස ආදී වශයෙන් තමයි මේ පාඨය ආරම්භ කරන්නේ. සිංහලෙන් බැලුවොත් නයන්න එක අකුරක්, මෝයන්න තවත් අකුරක්, තයන්න තවත් අකුරක්, අල්සයන්න තවත් අකුරක්, ස යන්න තවත් අකුරක්. එතකොට මෙතන තියෙනවා අකුරු පහක්. පාලියේ ඡන්දස් අක්ෂර ක්‍රමය අනුව මෙතන අකුරු පහක් නැහැ. න කියලා කියන්නේ කෙටි අකුරක්, ලඝු අකුරක්. මෝ කියලා කියන්නේ දීර්ඝ අකුරක්. තස්ස කියන තැන ස කියලා කියන්නේ බැඳි අකුරක්. බැඳි අකුරු ගණනය කරන්නේ ඒ බැඳි අකුරේ මුල් කොටස ඊට පෙර ඇති අකුරට එකතු කරලයි. අපි මේ පදයේ උච්චාරණය කරන්නේ තස් ස කියලයි. ඒ අනුව මේ පදයේ තස් කියන්නේ එක ඒකකයක්. ඒක ගුරු ඒකකයක්. තස් ස කියලා කියන්නේ ලඝු ඒකකයක්. අපි සිංහලෙන් තස්ස කියලා ලියනකොට අකුරු තුනක් දැක්කට පාලියෙන් තස්ස කියනකොට අකුරු දෙකයි තියෙන්නේ. අකුරු දෙකයි. ඒවා ඡන්දස් අකුරු හැටියටයි අපි අඳුනාගන්නේ. ඒ නිසා ගාථා රචනා කරනකොට ඡන්දස් ආරක්ෂා කර ගැනීමට වෙන්ව තියෙන පද එකට එකතු කරනවා සන්ධි හැටියට. අපි දැන් ඉගෙනගත්ත ගාථාවේ වෙන්ව බැලුවොත් එහෙම ආයු ආරෝග්‍ය කියනකොට ආයන්න
යුයන්න ආයන්න රෝයන්න රෝයන්නයි අල්ගයන්න යයන්නයි. ඔය විදිහටයි අකුරු වෙන් වෙන්නේ. ගාථා පේලියක සරලම ගාථා පේලියක අකුරු 8ක් තියෙනවා සාමාන්‍යයෙන්. එක ගාථා පේලියක් ගත්තාම ඒ ගාථා පේලියට ඡන්දස් ක්‍රමී අකුරු 8ක් පිහිටනවා. ඒක තමයි නියමය. හැම ගාථා පේලියකම ඒ අකුරු 8 තියෙන්න ඕනේ. ඒ අකුරු 8 ආරක්ෂා කරගන්න වෙන් වෙලා තියෙන පද එකට එකතු කරන නීතියක් තියෙනවා සන්ධි හැටියට පාලි භාෂාවේ. මේ ගාථාවල සන්ධි පද ඇති වෙලා තියෙන්නේ අන්න ඒ පදනමින් තවත් විදිහකින් කිව්වොත්. ඒ අනුව අපිට ඉතා පැහැදිලි සන්ධි පද අවශ්‍ය වෙන්නේ වෙන්ව තියෙන පද වෙන්ව උච්චාරණය කරන්න අමාරුවට තවත් පැත්තකින් ගාථා රචනා කරනකොට ඒ ගාථාවල එක එක පේලියට පිහිටිය යුතු අකුරු ගණන තීරණය කරන අවස්ථාවල සන්ධිපද භාවිත වෙනවා. එයත් අපේ මතකේ තැබිය යුතු වෙනවා. අපි දැන් අද ඉගෙන ගත්ත ගාථාවේ පද පිළිබඳව අපි විග්‍රහයකට එළඹුණොත් ආයුරාරෝග්‍ය සම්පatti, ආයු සම්පත්තිය, ආරෝග්‍ය සම්පත්තිය, සග්ග සම්පත්ති, ස්වර්ග සම්පත්තිය, නිබ්බාන සම්පත්ති, නිවන් සම්පත්තිය, මේ සම්පත් ගණනාව සම්පත් හතරයි. ආයු සම්පත්ති පළවෙනි එක, ආරෝග්‍ය සම්පත්ති දෙවෙනි එක, සග්ග සම්පත්ති තුන්වෙනි එක, නිබ්බාන සම්පත්ති හතරවෙනි එක. සම්පත් හතරක්. ආයුරාරෝග්‍ය සම්පත්ති කියන එකක් හැටියට ගත්තොත් ආයුරාරෝග්‍ය සම්පත්තිය සම්පත් තුනක්. එතකොට මේ සම්පත් තුන ඔබට මේ කලපින්කමින් සමෘද්ධිමත් වේවා කියලයි මේ ප්‍රාර්ථනාව. අපි ජීවිතේ වැඩිපුර බලාපොරොත්තු වෙන්නේ නිරෝග බව, රෝග නැති බව, දිගාසිරි. ඒ නිසා මහා සංඝයා ඔබට ආශිර්වාද කරනකොට පින්කම් කළාට පස්සේ ඉස්සෙල්ලාම නිවන් සැපත ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඉස්සෙල්ලාම මෙලවට අවශ්‍ය ආයු සම්පත්තියයි නිරෝග සම්පත්තියයි ප්‍රාර්ථනා කරන්නේ. ඊළඟට කලපින්කමෙන් මරණින් මත්තේ සුගතියේ උත්පත්තිය ලැබීම ප්‍රාර්ථනා කරනවා. ඒ තමයි සග්ග සම්පත්තිය. අවසන්ව තමයි නිබ්බාන සම්පත්තිය, නිවන් සම්පත්තිය ප්‍රාර්ථනා කරන්නේ. ඒ නිසා පින්කම් වලින් මෙලවටත් පරලවටත් දෙලවටත් සසර දුක් නිමාකොට නිවනටත් මඟ පෑදෙන බව තමයි මේ ගාථාව විග්‍රහ කරගත්තාම තවත් පැත්තකින් අපිට අඳුනගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ ගාථාවේ ක්‍රියාපදය සමිජ්ජතු කියන ක්‍රියාපදයයි. එය පංචමී ආඛ්‍යාත විභක්තියේ පඨම පුරිස ඒක වචනී යෙදිච්ච ක්‍රියාපදයක්. ඒ ක්‍රියාපද ආයුරාරෝග්‍ය සම්පත්ති, සග්ග සම්පත්ති, නිබ්බාන සම්පත්ති මේ පදවලට තමයි සම්බන්ධ වෙන්නේ. ඒ අනුව මේ වාක්‍යයේ අපි ක්‍රියාපදය සමිජ්ජතු කියලා අඳුන ගන්නවා. එහි අර්ථය තමයි සමෘද්ධිමත් වේවා කියන අර්ථය. මේ අනුව ඔබගේ සියලු බලාපොරොත්තු සමෘද්ධිමත් වේවා කියලා ප්‍රාර්ථනීය තබමින් අද පාඩම අවසන් කරනවා. හැම දිනාට තෙරුවන් සරණයි.